එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිසෙල් බැචලේ සූදානම් කර තිබෙන ශ්‍රී ලංකාව පිළිබඳ වාර්ෂික වාර්තාවේ අන්තර්ගත කරුණු 11ක් අන්තර්ජාලය හරහා ප්‍රකාශයට පත් කර තිබෙනවා. එහිදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය පෙන්වා දී ඇත්තේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිළිබඳව ක්‍රියාත්මක වීමට ශ්‍රී ලංකාව අසමත් වී ඇති බවයි. සන්නද්ධ ගැටුම් අවසන් වී වසර 12කට ආසන්න කාලයක් ගත වූවද දෙපාර්ශ්වයේම මානව හිමිකම් උල්ලංඝනය කිරීම වලට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව ක්‍රියා කිරීමට රජය අසමත් වී ඇති බවත් ඊට අදාළ විමර්ශන හා නඩු විභාගවලට බාධා කිරීමට පෙළඹ සිටින බවටත් ඇය එම වාර්තාවෙන් චෝදනා එල්ල කර තිබෙනවා. ඇත්තටම මේ වාර්තාවෙන් උත්සාහ කරන්නේ මේ ලංකාවේ තියෙන දේශීය මානව හිමිකම් රැකීමේ යාන්ත්‍රණය එක ඊතරම්ම දියුණු තත්ත්වයක නැහැ. ඒ හින්දා අපි කියන යාන්ත්‍රණයට යන්න කියලා. බලෙන් ස්වාධීන ස්වාධිපති රාජ්‍යයකට අත්පෙවීමට ගන්න උත්සාහයක ප්‍රථම පියවර තමයි මෙම වාර්තාවෙන් උත්සාහ කරන්නේ. මේ සම්බන්ධව ආයතන ලංකාවේ තියෙනවා. ඒවා සොයා නොබල ජාත්‍යන්තරව ඉන්න අයගේ සාක්ෂි අරගෙන පමණක් මේවා කරනවා නම් මේක ඇත්තටම දැඩි ලෙස ලංකාව අනවශ්‍ය විදියක පීඩණයට යවනවා. ජාත්‍යන්තර අපරාධ අධිකරණයට ගෙන යාම සඳහා අවශ්‍ය සාක්ෂි ටිකක් හොයාගන්න තමයි මේ උත්සාහ කරන්නේ. වත්මන් රජයේ 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම තුළින් 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ලබාගත් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමේ පියවර යළි හැරවීමට කටයුතු කර ඇති බවත් මිසෙල් බැචලේ එහිදී පෙන්වා දී තිබෙනවා. මිලියන 22කින් බහුතරයක් තෝරා ගත්තා නම් 20 වෙනි සංශෝධනය හොඳයි කියලා වෙන පිට ඉන්න සංවිධාන වලට මොනවද කියන්න පුළුවන්? අපි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට යනවා. ඉතින් එන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මම දැඩිව කියන හොඳ මානව හිමිකම් පරිච්ඡේදයක් දාන්න. එතුමියගේ වාර්තාව බොහෝ දුරට පදනම් වෙලා තියෙන්නේ දරුස්මාන් වාර්තාව මත. දරුස්මාන් වාර්තාව ඊටාම අභූත සාවද්‍ය පදනම් කරුණු මත පදනම් වෙච්ච එකක් කියලා ලෝක ප්‍රසිද්ධ විශේෂඥයෝ ඊට පැහැදිලිව ලියලා තියෙනවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසන් සභාව අද වෙනකොට එක්සත් ජාතීන්ගේ මලමිනී හිමිකම් සුරකින කොමිසන් සභාව බවට පත් වෙලා තියෙනවා. ඒ පිළිබඳ අපේ කනගාටුව ප්‍රකාශ කරනවා. ඉතින් මේකට විරුද්ධව අපි නැගී සිටින්න ඕනේ. නැත්තම් මේගොල්ලෝ තවදුරටත් හිතනවා නෑ මේ කතා අනිත් අය කියන කතාව සම්පූර්ණ ඇත්ත කියලා. හැබැයි අපි එකක් කියන්නේ ආණ්ඩුවක් හැටියට අන්තගාමීත්වයක් ඇතුවී සටන් ඇතුවී කියලා කවුරු හරි කියනවා නම් ඒක නම් අපි බය නෑ.